ආයුබෝවන්. රජයත් LTT සංවිධානයත් දරුණු යුද ගැටුම් කරා ආසන්න වෙමින් පවතින බව උතුරේ යුද පුවත් වාර්තා කරනවා. මේ යුද සූදානම අතරේ ලක්ෂ දෙකකට ආසන්න සිවිල් ජනතාව ඉතාමත් අසීරුතාවයෙන් සහ ජීවිත අවදානමකින් යුක්තව ඒ ප්‍රදේශයේ ජීවත් වන බව අපට අමතක කරන්නට බැහැ. ගුවනින් පත්‍රිකා බෙදා හරිමින් රජය ඉල්ලා සිටින්නේ මේ ජනතාවට මේ යුද ගැටුම් පවතින ප්‍රදේශවලින් ඉවත් වෙලා වවුනියාව වැනි ප්‍රදේශවලට පැමිණෙන ලෙසයි. නමුත් මේ ගමන එතරම් පහසු වන්නේ නැහැ. පසුගියදා වවුනියාව ප්‍රදේශයට එල්ල වුණ ප්‍රහාරයන් පෙන්වා දෙන්නේ මේ ජනතාවගේ පැමිණීම පිළිබඳව නැවත වරක් සිතා බැලිය යුතු බවයි. ඇත්ත වශයෙන්ම අප ජීවත් වන්නේ යුද ගැටුම් පවතින ප්‍රදේශයෙන් දුර බැහැරක වන්නට පුළුවන්. නමුත් අපේම සහෝදර ජනතාව සහ ළමා ලපටින් පිළිබඳව අපට අමතක කරන්නට පුළුවන්ද? මේ පිළිබඳව සිහිපත් කරමින් අපි අදත් සූදානම් වෙන්නේ සති වැඩසටහන ආරම්භ කරන්න. ආරාධනා කරනවා රැඳී සිටින රුපුරා අඩහෝරාවක් සති සමගින්. නැගිනහිර දළුලා වැටෙන ඉඩම් අර්බුදය. යාවේවුස් අන්තර්ජාලයට. උතුරේ යුද තත්ත්වය වර්ධනය වීමේ පෙර නිමිති මේ වෙනකොට අප ඉදිරියටම ඇවිත්. අද අපි සතිවැඩසටහන ආරම්භයේදී ගැටුම් පවතින ප්‍රදේශවල සිවිල් ජනතාව මුහුණ දෙන තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කළා. අපි දැන් සූදානම් වෙන්නේ මේ පිළිබඳව තව දුරටත් කතා කරන්න. සැප්තැම්බර් මස 9 වනදා රජ ආරක්ෂක තොරතුරු ප්‍රකාශකවරයා සුවිශේෂී මාධ්‍ය සාකච්ඡාවකින් මාධ්‍ය දැනුවත් කර සිටියා. පසුගිය මාධ්‍ය හමුවෙන් සති දෙකකට පමණ පසු පැවති මෙම මාධ්‍ය හමුවට රජය සූදානම්ව සිටියේ ජයග්‍රාහී ආකාරයෙන්. ඔවුන්ගේ අර සැහැල්ලු ගුවන් යාන ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහයක් දරුවා. විශේෂයෙන් ඔවුන්ගේ ඉලක්කය වුණේ වවුනියාවේ දැන්ට ස්ථාපිත කරලා තිබෙන රඩා, එහෙම නැත්නම් ගුවන් යාන මූමන්ට්ස්, ඔවුන්ගේ හැසිරීම් සම්බන්ධව සොයා බලන යන්ත්‍ර ජාලාව විනාශ කරන්නයි කියන එකයි අපේ විශ්වාසය. ඔවුන්ගේ ගුවන් යානාවක් බිම හෙලන්නට හැකියාවක් ලැබුණා. ගුවන් හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාර මෙම සිදුවීම් හරහා අපට පෙනී යන්නේ උතුරේ යුද තත්ත්වය දැඩි ලෙස තීව්‍ර වී ඇති බවයි. ප්‍රදේශයේ දෙසට යමින් සිටියදී මේ වන විට පාලමොඩේ ප්‍රදේශයේ උතුරෙන් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබනවා. ඒ සමගම ඒ නමේ මාර්ගයෙන් නැගෙනහිරට ගියොත් මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිවේ ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු කරන 59 වන සේනාංකයේ වටපිරිස් තන්නිමුරු පුකුලම් වැව ප්‍රදේශයේ සිට තවදුරටත් එම ප්‍රදේශ තුළ මෙහෙයුම් කටයුතු සිදු කරනවා. රජය තම යුදමය ඉලක්කයන් කරා ගමන් කරන බව ප්‍රකාශ කර සිටියත් මාධ්‍යවේදීන් සතුව ඒ හා බැඳුණු වෙනත් ගැටලුද දැකිය හැකි වුණා. එනම් රාජ්‍ය නොවන සංවිධානයන් වන්නියෙන් ඉවත් කරලීම සහ වර්ධනය වෙමින් පවතින ආවතැන් වුවන් පිළිබඳ ගැටලුවයි. අපිට මේක තහවුරු වෙලා නැහැ. නමුත් අපිට සමහර තොරතුරු තියෙනවා. ඔවුන් මිනිස් 40ක් විදිහට ඝාතනයක් සිදු කරලා ඒකේ වගකීම රජය මත පටවන්න හදනවා. ඒ වගේ දෙයක් ඔවුන්ට රාජ්‍ය නොවන සංවිධාන හා අන්තර්ජාතික සංවිධාන යොදා ගනිමින් කරන්න පුළුවන්. එක දෙයක් තමයි අපි ඔවුන්ට කියලා තියෙනවා, ආරක්ෂිත ප්‍රදේශවලට යන්න කියලා. වන්නි ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ රාජ්‍ය නොවන සංවිධාන අතර පැවති සාකච්ඡාවට අනුව මේ වන විට අනාරක්ෂිත වාතාවරණයක් යටතේ අවතැන් වී ඇති පුද්ගල ප්‍රමාණය ලක්ෂ දෙකකට වැඩි අගයක් ගෙන තිබෙනවා. මේ තත්ත්වය දිගින් දිගටම වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින අතර රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන නියෝජිතයින් මෙම තත්ත්වය පිළිබඳව තම අවධානය යොමු කර තිබෙනවා. මේ සංඛ්‍යාව දැන් වෙනස් වෙලා තියෙනවා. පහුගිය සිකුරාදා වෙනකොට මට හම්බුණ තොරතුරු අනුව එය අවතැන් වුණු 102ක් ඉලක්ක කරගෙන තමයි වැඩ කරන්නේ. වන්නියට දැන් ද්‍රව්‍ය යවන්නේ ඉස්සරට වඩා අඩුවෙන්. ඒ ටික තමයි ඒ ජනතාවගේ අත්‍යවශ්‍ය දේවල් වලට ගන්න වෙන්නේ. ඒත් මෙහෙම අවතැන් වීගෙන යනකොට එයාගේ අධ්‍යාපනය සහ නිවාසත් අහිමි වෙනවා. මෙතෙක් කල් වන්නියේ ක්‍රියාත්මක වූ රාජ්‍ය නොවන සංවිධානයන්ට වන්නියෙන් ඉවත්වීමට සිදුවීමද අවතැන් වූ ප්‍රජාවන්ට නව අභියෝගයක්.
The government has a few responses. රජයට උත්තර දෙකක් තියෙනවා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් මාර්ගයෙන් තවදුරටත් පහසුකම් සපයා දීමින් එකක්. සිකුරාද මට ලැබුණු තොරතුරු අනුව දෙවැනි එක රටේ ආරක්ෂක හේතුන් නිසා රජය සංවිධාන තුනකට විතරයි ඒ ප්‍රදේශයට යන්න පහසුකම් සපයලා තියෙන්නේ. ඒ අතර රජය ආරක්ෂාකාරියව පිටවීමට එක් මාර්ගයක් යොදවලා තියෙනවා. මේකෙන් මිනිසුන්ට විතරයි යන්න පුළුවන්. මේ ගැනත් රජය ජනතාව දැනුවත් කරලා තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. එහෙම නැත්නම් රජය ළඟදීම මේ ගැන ජනතාව දැනුවත් කරයි. රජය ගන්න වැඩපිළිවෙල ඒක විතරයි. මම හිතන විදිහට මේ ජනතාව වවුනියාවේ උතුරේ සහ වයඹ ප්‍රදේශයේ තමයි පදිංචි කරන්න තීරණයක් අරන් තියෙන්නේ. යුද්ධ දිනන පෙරදෙන එක වෙන කාගේ හරි වැඩක්. මහජනතාවට ආහාර සහ අනෙකුත් පහසුකම් ලබා දීම තමයි අපේ රාජකාරිය. අපි මේ සේවය කරන අවස්ථාවේදී රජය නොයෙකුත් සංවිධාන සමග එකතු වෙලා මේ දේ කරන්න තමයි අපි වඩාත් කැමති. LTTE සංවිධානය අපේක්ෂා කරන්නේ සිවිල් ප්‍රජාව වන්නිය රඳවා ගැනීමටයි. රජය උන් සඳහා තම පාලන ප්‍රදේශ වෙත මම්පෙත් විවර කර තිබෙනවා. යුදවදින පාර්ශවයන් ආරක්ෂිත ප්‍රදේශ කරා ගමන් කිරීමට සිවිල් ජනතාවට අවකාශ ලබා දිය යුතු බව මේ මොහොතේ අවධාරණය කළ යුතුව තිබෙනවා.